උදායිරේ සහෘදයා විශේෂාංගය ආරම්භ කරන්න සූදානම්. සහෘදයා විශේෂාංගය තුළින් අපි හැමදාම විවිධ චරිත ඔබේ නිවහනට කැඳවාගෙන එනවා ඔබට වටින කියන දේවල් ගැන කතා කරන්න. අපි අදත් එහෙම වටින චරිතයකට ආරාධනා කර අපේ මැදිරියට ඔබත් එක්ක කතා කරන්න බොහොම වටිනා කියන දෙයක් සම්බන්ධව. හිතවතුනි, ඔබ දන්නවද මැජික් ගැන? අපි ඇස් බැඳුම් මෙහෙමත් නැත්තං මැජික් ගැන ඕන තරම් අහලා තියෙනවා. මැජික් සංදර්ශන ඔබ බලලත් ඇතිනි. දැන් මේ වෙනකොට ඔබ අහලා නැති අලුත්ම මැජික් එකක් ගැන තමයි ඔබට කියන්න හදන්නේ. ඔබ දන්නවද මගේ මේ අතේ තියෙන්නේ මොනවද, මොකද්ද කියලා? මගේ අතේ තියෙන්නේ පොතක්. පොත් කියන්නේත් මැජික් එකක් කියලා හඳුන්වන්න පුළුවන්නේ. පොත්වලට අපිව මෙතන වාඩි වෙලා ඉද්දි වෙන තැනකට, වෙන ලෝකයකට, වෙනස් චින්තනයකට අරගෙන යන්න පුළුවන් බොහොම පොඩි වෙලාවක් තුළ. එනිසා පොත් කියන්නේ අපේ මනස වෙනස් කරන මැජික් එකක්. ඒ වගේම තමයි පොත් කියන්නේ ඖෂධයක් කියලත් කියන්න පුළුවන්. හැම ඖෂධයක්ම අධිමාත්‍රාවක් ගන්න එක සිරුරට අහිතකරයි, අපිට අහිතකරයි. හැබැයි පොත් කියන ඖෂධය අධිමාත්‍රාවක් ගත්තා කියලා අපිට අහිතකර තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. ජීවිතයට හිතකරම දේවල් උදා වෙනවා මිසක. ඒ නිසා මෙච්චරක් පොත් අරගෙන අද අපේ මැදිරියට පොත් ගැන කතා කරන්න ආපු චරිතය ඔබේ ජීවිතයට බොහොම වැදගත් දේවල් ගැන කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. අද අපිත් එකතු වෙලා ඉන්නේ කතුවරයෙක්, රචකයෙක්, ඔහු නමින් ජයශ්‍රංක කරුණාරත්න මහතා. ආයුබෝවන් ඔබට සුබ උදෑසනක්. අපි දන්නවා ඔබ ගැන, අපි ඔබේ පොත් කියවලා තියෙනවා. හැබැයි අද අපේ මැදිරියට එන්නේ ඔබ විශේෂ පොතක් කරන්. අපි මේ පොත ගැන මුලින්ම කතා කරමු. 2019 සැප්තැම්බර් මාසේ සාහිත්‍ය උත්සවයේ සමගාමී තමයි මේ පිටුවහලාගේ නීතිය කියන මගේ අලුත්ම කෘතිය නිකුත් වුණේ. ඒක පරිවර්තන කෘතියක් විදිහට තමයි නිකුත් වුණේ. ඒක ඇමරිකන් ජාතික LL ෆෝමන් කියන ලේඛකයාගේ ලොබෝ ග්‍රේ කියන පොතේ සිංහල පරිවර්තනය. ඒක ඇවිල්ලා මේ දැන් අර ලංකාවේ සාහිත්‍යයට ආධුනික අර ත්‍රාසජනක ගොපළු නවකතා සාහිත්‍යය කියන එක මම හිතන්නේ 60-70 දශකේ ටිකක් මේක අපේ සාහිත්‍යයට ටිකක් සමීප වුණා. හැබැයි ඊට පස්සේ නැති වුණා. ඒක නිසා ඒ අඩුව පුරවන් හිතාගෙන මම මේ නවපරපුරට මේ ගොපළු නවකතා ශානරේ හඳුන්වා දීමේ අරමුණින් මේ ඇමරිකන් ජාතික ලේඛකයාගේ කෘතිය පරිවර්තනයක් විදිහට මෙවර ඉදිරිපත් කරා පාඨකයන්ට. ඇයි ඔබ පොත සාහිත්‍ය මාසයේදී එළි දක්වන්න කල්පනා කරේ? සාහිත්‍ය මාසයේදී පොතක් එළි දැක්වීම විලාසිතාවක්ද? ඒක ඇත්තටම පොත් කියවන්න ඇත්තටම මාසයක් තියෙන්න ඕනේ නැහැ. ඒක මුළු අවුරුද්ද පුරාම ඒක කියවිය යුතුයි. නමුත් අර සැප්තැම්බර් දැන් අර ඒ වෙනුවෙන්ම වෙන් වෙච්ච මාසයක් වඩපත් වෙලා අර මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හරහා ඒක වෙනමම මේ අර මිනිසුන්ට වෙනම අංගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අර හැම ලේඛකයෙක්ම ඉතින් උනන්දු වෙලා තියෙනවා. ඉතින් අර සැප්තැම්බර් මූලික කරගෙන අලුත් කෘතිය එළි දක්වන්න. ඉතින් මමත් ඒ ඔස්සේ ගිහිලා තමයි ඉතින් සැප්තැම්බර් මාසයේදී මේ කෘතිය එළි දක්වන්න පෙළඹුණේ. මේ තියෙන්නේ ඔබේ පොත. මේ පොතේ මං කවරේම වෙනසක් දකිනවා. ඇයි මෙවැනි කවරයක් ඔබ මේ පොත සඳහා නිර්මාණය කරේ? කවුද මේ කවරය නිර්මාණය කරන්නේ? කවර නිර්මාණය කරේ නම් ග්‍රැෆික්ස් නිර්මාණ ශිල්පී පසත් සමරවීර කියන මල්ලි තමයි නිර්මාණය කරේ. මගේ ඔය ගොඩක් පොත්වලට එයා තමයි කවර නිර්මාණය කරන්නේ. මේක අර ගොපළු නවකතා ශානරයට අදාළ කියන පොතක් නිසා ඊට අදාළ කවරයක් නිර්මාණය කරන්න මට අවශ්‍ය වුණා. ඉතින් ඒක අර ඒ මල්ලිත් එක්ක කතා කරලා මම ඉතින් මේව කවරයක් නිර්මාණය කරා. ස්වතන්ත්‍ර නිර්මාණයකට යනවට වඩා පරිවර්තනයකදී රචකයෙක් අභියෝගවලට මුහුණ දෙනවනේ. පරිවර්තනවල අපිට තියෙන්නේ නුහුරු රටවල් වෙන නම් නුහුරු පුද්ගලයින්ගේ චරිත කෙනෙකුට කියවද්දි කියවන්න ඇද බැද තබා ගන්න මේ යම් යම් දේවල් ඔබ වෙනස් කරාද අපේ ඌරුවට, නැත්නම් එලෙසම පරිවර්තනය කරාද? එහෙමයි. දැන් ඇත්තරම ගත්තොත් එහෙම දැන් පරිවර්තනයක් කියන එකක් ඇත්තරම ගත්තොත් එහෙම මම දකින්න හරියට තානාපති සේවයක් වගේ. ඒ කියන්නේ අපි ඒ රටක තියෙන සියලුම දේවල්, ඒ කියන්නේ රටේ තියෙන සංස්කෘතිය, ඒ රටේ කතා කරන භාෂා විලාශය, හැම දෙයක් මේ මිනිස්සුන්ගේ චරිතර හැසිරීම් ඒව ගත්තොත් එහෙම ඒව හැම දෙයක්ම මම හිතන්නේ මේ අපේ රටේ මිනිස්සුන්ට ඒ විදිහටම දැනෙන්න ඕන. මොකද අපි හිතමු දැන් උදාහරණයක් විදිහට දැන් මේ මම මේ මෙවර පරිවර්තනය කරපු මේ මෙක්සිකන් මෙක්සිකෝවවට ඒ කියන්නේ ගොපළු
මේකැනමී පුද්ගලයන් ඒකැන්නේ ආශ්‍රයකරගෙන නිර්මාණච නවකතාවක්න මේ එතකොට දැන් ඊට අදාළව ඊට ආවේනිකව වෙච්ච ලක්ෂණ තියෙනවා ඒ නවකතාවල අඩංගුවෙලා. එතොට ඉගැන ඒ මිනිස්සු කතා කරන විදි. එකන ගුලු අඳින පලඳින විදි. ඒවා ඇත්තටම එක වෙනස්ම දෙයක්. ඇති එතකොට හෙමගත්තොත් ඒක අපේ පාටකයට සමීප කරවන්න අපි අපේ මේ සිංහල භාෂාව හරහා උපරිම උත්සාහයක් දරලා ඒක විදිහටම අපි දනවන්න උත්සාහ කරන්න ඕන. අපිට අර දේශීයකරණය කිරීම කියන්නේ ඒ පැත්තට යන්න ගොඩක් අමාරුයි පරිවර්තනයකදී. ඒ කියන්නේ අපිට ගෝචර වෙන විදිහට අපි මේ ඒක පාඨකයාට දෙබස් වුණත් අපි අපිට ගැළපෙන විදිහට හදලා ඉදිරිපත් කරන්න ඕන. හැබැයි අර මුල් කෘතියේ තියෙන ඒ ආකෘතියට හානියක් නොවෙන්න. මේ තියෙන්නේ ඔබේ අනිකුත් පොත් ඩ්‍රැකියුලා සොහොන් කොතේ නැගිටි, ඊළඟට සාතන්ගේ හෝරාව, යක්ෂයා කිසිසේත් නොනිදයි, ලේ තැවරුණු රෝසමල්. ඔබ මේ ත්‍රාස්‍යජනක කතා රචනයට ප්‍රිය කරනවාද? මේ පොත් කීපයත් එක මට එහෙම හාන්නේ හිතෙනවා. ඔව්, ඇත්තටම ගත්තොත් ලංකාවේ ඒ කියන්නේ අපි මේ ත්‍රාස්‍යජනක හා අද්භූත නවකතා ශානරය කියන එක ශානරයක් විදිහට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ 60-70 දශකවල එහෙම යම්කිසි හිටියා ඩීමන් ආනන්ද, චන්ද්‍රසේන සිල්ල වගේ ලේඛකයෝ හිටියා. හැබැයි ඒක ඒ දශකෙන් පස්සේ ඒක බොහොම චූල සාහිත්‍යයක විදිහට වැළලිලා ගියා. ඉතින් මම විශ්වාස කරනවා සාහිත්‍යය ගොඩනැගෙන්න නම් ශානරගත විය යුතුයි. කියන්නේ අපි ශානරයක් විදිහට මේක ගොඩක් දේවල් තියෙන ඕනේ. කියන්නේ ළමානව කතා වෙනම තියෙන ඕනේ. ඒතර ඊට අදාළව ලේඛක ලේඛිකාව ඉන්න ඕනේ. කියන්නේ ඒක විතරක්ම යන. කියන්නේ අපි දැන් බටහිර ගත්තොත් නීඩ් බ්ලයිටන් කියන ලේඛිකාව ගත්තොත් කෙලින්ම අපිට මතක් වෙන්නේ යාගේ දෙන ළමා කතා, යෝගුන්නම කතා ඒ වගේ. ඉතින් අර ලංකාව තුල සාහිත්‍යයේ මේ සාහිත්‍යාංගයේ අඩුවක් තියෙනවා. ඉතින් අර ඒ අඩුව පුරවන්න හිතාගෙන තමයි මම මේ ශානරය ඔස්සේ විතරක් යන්න තීරණය කරේ. ඔබ රචකයෙක්නේ, රචකයන්ට ලංකාවේ සම්මාන දෙනවා. ඒ වගේම සම්මාන ගැන හැම සම්මානවලකින්ම පස්සේ විවිධ මතවාද ගැටුම් අපිට අහන්න දකින්න ලැබෙනවා. සම්මාන ගැන පුද්ගලික ඔබේ අදහස මොකක්ද? ඇත්තටම සම්මානයක් කියන එකක් ලේකට ලැබෙනවා නම් ඇත්තටම මේක හොඳ, එයාට හොඳ උත්තේජනයක්. ඒක එහෙමයි. හැබැයි මට ලංකාවේ සාහිත්‍ය කියන්නේ කෘති තෝරා ගැනීමේ සහ ඒකෙදි තෝරා ගන්නා ශානර පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ හැම කෘතියක්ම අපි උදාහරණයක් විදිහට දැන් මේ ත්‍රාසජනක හා රහස් පරීක්ෂණව කතා කියන එක අපි සාහිත්‍ය කියන්නේ සාහිත්‍ය වලට ගන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම සාහිත්‍යංගයක් විදිහට ගන්න. ඉතින් නව කතාව කියන දේ ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් හුදු ඒ කියන්නේ සමාජ විවරණ වලට මූලික වෙච්ච නව කතා තමයි ගොඩක් වෙලාවට සම්මානිත තත්ත්වයට පත් වෙන්නේ. යරෙන්න අපි හිතමු දැන් මේ වගේ නිර්මාණයක් යම්කිසි වෙනම ශානරයක් ඔස්සේ හරි ගිහිල්ලා ඒක සම්මානයකට පාත්‍ර වෙන්න තරම් තාම ලංකාවේ අර එහෙම දෙයක් නැහැ. නමුත් බටහිර ගත්තොත් එහෙම මේවට වෙනම සම්මාන දෙන තියෙනවා. ඒ කියන්නේ පිටරට වෙනම එඩ්ගා සම්මානය කියලා වෙනම තියෙනවා. ඊට මේ නම් කරලා ඒ කියන්නේ ත්‍රාසජනක කතා ලේඛකයන්ට. නමුත් ලංකාව තුල එහෙම නැහැ. ඉතින් ලැබෙන සම්මාන ගන්න ලේඛකයන්ට ඉතින් හොඳයි. ඒක ඇත්තටම මොකද එයාලට ඒක හොඳ උත්තේජනයක් වෙනවා ඉදිරි නිර්මාණවලට. මේ කාලවකවානුව තුර අපි කොයි තරම්නම් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කිව්වත් කියවීම සම්බන්ධව තරුණ පරපුර දක්වන රුචිකත්වය බොහොම අඩුයි කියලා වැඩිහිටියන් කියන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේ මේ සඳහා සාක්ෂිත් තියෙනවා. විශේෂයෙන් අන්තර්ජාල භාවිතය සහ අන්තර්ජාලයත් එක්ක ගනුදුනු කිරීම නිසා කියවීමෙන් දෛනිකව දරුවන් නැත් වෙනවා. මෙහෙම කාලවකවානුවක පොතක් එළි දැක්වීම අභියෝගයක් වුණේ නැද්ද ඔබට? නැහැ. කියවීම කියන දේ ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් කියවන පිරිසක් ඉන්නවා නැත්නම් ඒ කියන්නේ අපි තුන් දැන් උදාහරණයක් විදිහට අන්තර්ජාලය කියන්නේ දැන් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඉතින් ගොඩක් දෙනෙක්ගේ අතරේ දැන් තියෙන සමාජජාල නේ. ඒතකොට ඒ අතරේ ගත්තොත් එහෙම දැන් Facebook වගේ Facebook පිටු වල ගොඩක් වෙලාවට ඔය පොත් කියවන අය ඊළඟට පොත් රස කලස ඒ වගේ තියෙනවා විවිධ මේ කණ්ඩායම් හැදිලා. ඉතින් ඒ ඔස්සේ විවිධ කෘති ගැන වෙනම વિચાર කරනවා, ඒ වගේ අදහස් දක්වනවා, අලුතෙන් පොතක් ආවොත් මිනිස්සු දැනගන්නවා. ඒ හරහා මමත් ඒවට සාමාන්‍යයෙන් ඒ කියන්නේ අර Facebook පරිශීලකයෙක් විදිහට මමත් දැකලා තියෙනවා. ඉතින් කියවන පිරිසක් ඉන්නවා නැත්තේ නැහැ. නමුත් අර සාහිත්‍ය කෘති තෝරා ගැනීමේදී සමහරුන්ගේ අර ඉස්සර දැන් අපි සාමාන්‍යයෙන් එතන තියෙන ගැටලුවක් තියෙන අපි දැන් අර පොතක් අපි වෙනදා කඩේකට ගිහිල්ලා පොඩක් කියවලා පිටු දෙක තුනක් පෙරලලා බලලා එහෙම නේ අපි ගන්නෙ. ඒතොර අපිට ගෝචර වන දා අපි කෘති අපි පරිශීලනය කරන්නේ.
නමුත් අර මෙතනදී පොඩි ප්‍රශ්නයක් වෙනවා මොකක් හරි කවුරු කෙනෙක් අපි දමු දැන් අර අපි ෆේක් මාකටිං කියලා අපි දමු අපිට පුළුවන් ඕන නම් එහෙම නිකන් ඒ පොතක් වෙන පිළිවඳ වෙනම අර්ථකථනයක් දීලා අපිට ඒක ඔසවලා තියන්න පුළුවන්. ඒතර ඒ ඔස්සේ ගිහිල්ලා ගන්න පිරිසකුත් ඔය හරහා නිර්මාණය වෙන දේකුත් තියෙන ඔය තාක්ෂණයේ සහ ඔය කියවීමකදී අඩුවක් වෙලා කියන දේ ගැන සමහරට යම් ප්‍රමාණයකට අඩු වෙලා ඇති. නමුත් ඒක 100%ක් ගැන ගොඩාක්ම මට එහෙම කියන්න අමාරුයි. මොකද අර සාහිත්‍ය මාසයත් එක්ක ගත්තොත් එහෙම මේ මොකද අපි එතකොට ගොඩක් වෙලාවට පාඩකයොත් එක්ක ගැටෙන මේ කාල සීමාව තුළ. ඉතින් එතකොට ඇත්තටම පොත් මිලදී ගැනීමේදී ගොඩක් ප්‍රශ්නක් ඉන්නවා. පොතක් ලියන්න ඔබ දක්වන දායකත්වය, ඔබේ හැකියාව, ඒ වෙනුවෙන් ඔබ ලබන අධ්‍යාපනය, මේ සියල්ල මිල කරන්න බෑ. ඒ ටික ඒක නිසා අපි පැත්තකින් තියමු. මේ පොත මුද්‍රණය කරන්න, සෝදුපත් බලන්න, මේ රූ සටහන් වෙනුවෙන් මේ සඳහා ඔබ වැය කර මුදල මේ අලවියෙන් ඔබට පියවා ගන්න පුළුවන්ද, නැත්නම් ග්‍රන්ථකරණය ලාභ ලබන්න පුළුවන්ද? මගේ පොත් ප්‍රකාශනයට පත් කරන්න වෙනම ප්‍රකාශන ආයතනයකින් මම මේ දයවශජයගොඩ සමගමෙන් තමයි මගේ පොත් මේ ප්‍රකාශනයට පත් කරන්න. ඉතින් එතකොට ගොඩක් වෙලාවට ඉතින් ප්‍රකාශක මහත්මයා කියන්නේ මම කෘතිය ලියලා එයාට බාර දෙනවා. ඉතින් එයා සහ මගේ අතර තියෙන ඒ අර ගිවිසුමක්වත් තමයි පොත ඇතුළට මුද්‍රණය වෙන්නේ. මම හිතනවා කියන්නේ එතුමාත් එක්ක ඉතින් අපි සම්බන්ධයි. එහෙම මුද්‍රණ වියදම් කියන්නේ පියවලා එයාට ලාභයක් උපයා ගැනීමේ ගැටලුවක් වෙලා නැහැ. දැනට නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. මෙච්චර හොඳට ලියන්න කොහොමද ඔබ පටන් ගත්තේ? පොඩි කාලේ ඉඳන් ලියනවද? මම කැමති ඔබේ පාසල් අවදී ගැන දැනගන්න. ඔව්, ඇත්තම මම ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මම ගොඩක් පොඩි කාලේ ඉඳලම ලියනවා. ඒ කියන්නේ ගොඩක් පත්තරවලට එහෙම ලිව්වා. ඉස්සර විජය පත්තරේට මම ඇඳා කාටුන් වෙලක් ඇඳ ඔය මේ 21 වෙනි සියවසේ දරුවෝ කියලා ඉස්සර අතිරේකයක් ගියා. ඒකේ අර කපුටු කාක් කියලා මම වෙනම කාටුන් නිර්මාණයක් කරා. ඉතින් ඒ හරහා මම කියන්නේ අර මේ ලේඛනයට සම්බන්ධ වෙලා ඊට පස්සේ පාසල් අවදීන් පස්සේ ද නේෂන් කියන පත්තරයට සම්බන්ධ වෙලා ඒකෙත් කාටුන් සහ විද්‍යා පිටුවක මම වෙනම කරා. ඊට පස්සේ තමයි මම කියන්නේ මේ ඊ කාලේ ඉඳලා මට තිබුණා මේ හීනයක් මේ පොතක් එලි දක්වන්න. ඒ හීනේ හැබැයි වුණේ 2008 වර්ෂෙදි තමයි. හොඳයි, ඔබ වෘත්තීය විදිහට මොනවද කරන්නේ? කාල වේලාව තියනවාද මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ලියන්න? ඔව්, ඇත්තම මම වෘත්තියෙන් නම් සහකාර ඉංජිනේරුවෙක් වශයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වැඩ කරන්නේ. ඇත්තරම කාර්ය බහුලයි. ඒ කියන්නේ තාක්ෂණික සාහිත්‍යය කියන්නේ බොහොම නිකන් අහසයි පොළොවේ වගේ දෙකක්. ඉතින් අර මට ගැටලුවක් මතුණා හැම කියද්දි වෘත්තිම ඉංජිනේරුවරෙක් මේ පොත් ලියනවා. ඔබ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පොත් ලියන්න, පොත් කියවන්න, ඒත් එක්ක එකතු වෙන්න ඇලුම් කරන කෙනෙක්. හරි පුදුමයිනේ. කොහොමද එහෙම වෙන්නේ? මම ගොඩක් පොඩි කාලේ ඉඳලම ඒ කියන්නේ කියවීමට තදින් ඇබ්බැහි වෙච්ච කෙනෙක්. පොත්පත්ක තමයි මගේ ගොඩක් ජීවිතය ගත වුනේ. ඉතින් අර වෘත්තියක් විදිහට මේක තෝරගත්තට ඒ කියන්නේ භෞතික විද්‍යාව ශාන හදාරලා ඉංජිනේරු වෘත්තිය විදිහට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මෙහෙම රැකියාවක් කරාට මේ සාහිත්‍ය ලිවීම ඒ වගේ දේවල් ඉතින් අර මගේ ඇඟ ඇතුළෙන් වෙන දේවල්. ඉතින් ඒක ඉතින් කොහොමත් අර වතුර යට රබර් බෝලයක් තියන්න බෑ වගේ ඒක ඉතින් කොහෙලත් මතුවෙනවා. ලිවීම තමයි ඉතින් මගේ අර හැමදේම කියලා මම හිතන්නේ. වෘත්තිය කරාට මේක තමයි ඉතින් මගේ අර කරගෙන යනවා. මම විනෝදාංශ විදිහට මුලින් කරා. දැන් ඉතින් ඇත්තටම කරන වෘත්තියක් කියන වෙනම විදිය කර ලියාගෙන යනවා ඉතින්. ඔබ මුලින්ම ලිව්ව පොත මොකක්ද? මම මුලින්ම ලිව්වේ ඔතන ඇති පොත වැසිදාරෑ කියන කෘතිය තමයි මම නිර්මාණය කරේ. මෙන්න මේ තියෙන්නේ පළවෙනි කෘතිය ඔබේ. මේ කෘතිය සඳහා පාදක වුණ සිදුවීම් මොකද්ද? ඔබ ඔබේ අත්දැකීමක් ලිව්වද, නැත්නම් මේ අහපු දැකපු දෙයක් ගැනද පොතේ තියෙන්නේ? මේක අතර මගේ අත්දැකීමක් නෙමෙයි. මම මේ පත්තරයක දැකපු සිදුවීමක් තිබුණා. මේ මන්ත්‍රීවරයෙක් හොයාගෙන ගියපු තරුණිය කියන මන්ත්‍රීවරයෙක්ගෙන් රැකියාවක් හොයාගෙන ගියපු තරුණියකට සිදුවෙච්ච කරදරයක් පිළිබඳව මේ පත්තරයක ගියපු ලිපියක් මම කියෙව්වා. ඒතර ඒ ලිපිය හරහා මගේ ඔළුවට පොඩි කතාවක් මතු වුණා. ඒක තමයි මම මේ ගොඩක් يعني විහිදුවලා ඔය නව කතාවක් විදිහට නිර්මාණය කරේ. මේක අතර අද්භූත ජනක කතා ශානරයට අයත් කතාවක්. වෘත්තිමය ඉංජිනේරුවරයෙක් විදිහට ඔබ කාර්ය බහුලයි, ගෙදර කටිගුතුත් එක්ක තවත් කාර්ය බහුලයි. මේ කාර්ය බහුල කාල රාමුව තුළ ඔබ කොහොමද කාල වේලාව හොයාගන්නේ? කොහොමද කාලය කළමනාකරණය කරන්නේ? ලියන්න ලිවීම පහසු කාරණාවක් නෙමෙයි, මේ සඳහා විශාල කාලයක් වැය කළ යුතුයිනේ. ඔව්, ඇත්තටම ගත්තොත් එහෙම මම ගොඩක් වෙලාවට ලියන්න තෝරාගන්නේ රාත්‍රී කාලයේ සහ උදේ සාමාන්‍ය උදේ පාන්දර 5ට වගේ නැගිටලා ලියන්න පටන් ගන්නවා. නැත්තම් රෑ 10න් පස්සේ වගේ ඉතින් ලියනවා. ටික අපහසුයි තමයි. හැබැයි ඉතින් අර ඒ වෙලාවට නිශ්ශබ්දයි.
ඉතිං අර ලිවීම කියන දෙ අරැගෙන් මර කැමැත්තෙන් කරන දේ නිසා ඉතිං බර මහන්සේ පැත්තක තිර ඉතින් ලීම කරගෙන යනවා. පරිවර්තන කෘතියක් නිර්මාණය කිරීමේදී භාෂාව බොහොම වැදගත්නේ. ඔබ ඉංග්‍රීසි භාෂාව මෙතරම් ප්‍රවීණ ලෙස හසුරුවන්න කියවන්න මේ පන්නරය ලබාගන්න පාසල් අවදීනද? ඔව්, ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පාසල් ඇවිදින්න මට හොඳ හුරුවක් තිබුණා සහ ඉංග්‍රීසි කියෙව්වා. ඊට පස්සේ ලේඛනයට පිවිසුනාම ටිකක් ඒක වැඩි වැඩිපුර යෙදුනා. මොකද මාතර දැන් කොළඹවට පස්සේ මට ටිකක් ඉංග්‍රීසි පොත් ගොඩක් ලැබුණා. ඒ කියන්නේ ගොඩක් පැරණි ඉංග්‍රීසි පොත් මට හොයාගෙන කියවන්න පුළුවන්. විශේෂයෙන් ඔය දැන් ඔය මම මෙවර පරිවර්තන කරපු පොතත් සාමාන්‍යයෙන් 50 60 වගේ කාලේ ලියවිච්ච පොත්. ඉතින් අර ඒ වගේ අර හොඳ කෘතීන් පරිහරණය තුළින් මට ඒ කියන්නේ අතර මේ ඉංග්‍රීසි දැනුම ටිකක් මෝහත් කරගන්න පුළුවන් වුණා. ඔබ ග්‍රන්ථකරණයේ දෙද්දී අද වෙනකල් මුහුණ දුන්න අභියෝග මොනවද රචකයෙක් විදිහට? මුල්ම කාලෙදී නම් ඇත්තටම ඒ කියන්නේ ඔය වසිධාරා කියන කෘතිය මම මේ කතුරු ප්‍රකාශන විතරයි මුලින්ම ඉලි දැක්ුණේ. මුලින්ම ඉතින් පොතක් කරන්න යද්දී ඇත්තටම මේ දැන් පොතක් මුද්‍රණය කරන්න කොහොමද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඊට අදාළ මුදල් අපේ ගෙදරින් එහෙම දෙන්න තරම් ඒගොල්ලන්ට මේ කියන වත්කමක් තිබුණෙත් නැහැ. ඉතින් මම කරන්නේ ඉතින් පොත ලියලා පොත මුද්‍රණය කරන්න හැකි ගොඩක් දෙනෙක් ළඟට ඒ කියන්නේ සල්ලි හොයාගන්න පුළුවන් එක එක අයගේ ළඟට ගිහිලා තියෙනවා. එක එක කම්පැනිස් වලට ගිහිලා තියෙනවා. අන්තිමට ඔය අන්තිමටම ගිහිල්ලා මේ දේශපාලන පක්ෂය කන්තෝරුවකත් වාඩිලා හිටියා. ඒගොල්ලෝ හරි උදව් කරයිද කියලා බලන්න. ඉතින් අන්තිමටම ඒ කියන්නේ ඔය අත්පිටපතේ පවා තාමත් තියෙනවා. ඒ මගේ රැඟිලි පාරවල්. ඒ කියන්නේ මොකද ඒ තරමටම මේ අත්පිටපත මගේ අතට දිය වෙන තත්ත්වයට ආවා. ඉතින් අර මේ විවිධ ප්‍රකාශකයෝ ළඟටත් මුලින්ම ගියා. ඉතින් ඒ කිසිම දෙයක මට සාර්ථක තැනක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මම තීරණය කරා කවදා හරි මම රැකියාවක් කළ මුලින්ම කරන්නේ පොතක් මුද්‍රණය කරන එක තමයි කියලා මම හිතුවා. එහෙම කරලා ඉතින් 2008 වසරේදී මම මුලින්ම ඔය කෘතිය එළි දැක්වුවා. මම ඉතින් ලියලා තිබිච්ච. ඉදිරියට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබ මේ පොතේ සඳහන් කරලා තියෙනවා ඉදිරි නිර්මාණ ගැන. ඔබේ අපි මතක් කරමු ඉදිරි නිර්මාණ ගැන. ඉදිරියටත් මම නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නවා. මොකද මේ ලංකාවේ සාහිත්‍යයේ ටිකක් වෙනමම දෙයක් විදිහට ඔය අර රහස් ඔත්තුකරුවන් සම්බන්ධ ඒ කියන්නේ පිටරට ඔය ජේම්ස් බොන්ඩ් කියන චරිතය පාදක කරගෙන තියෙන ජේම්ස් බොන්ඩ් කතාමාලාව. ඉතින් ඒ වගේ කතාමාලාවක් ඇත්තටම ලංකාවේ නිර්මාණය වෙලා නැහැ. නමුත් මම ඒ කතාමාලාවකට ආරම්භයක් විදිහට මම 2011 වර්ෂයේ මගේ මට මතක විදිහට මම එලි දැක්වා ඉන්ස්පෙක්ටර් ත්‍රාස කියලා පොතක්. ඒ පොතේ දිගුවක් විදිහට තව පොතක් තියෙනවා ගිජිලු හිනියන්ගේ රාත්‍රිය කියලා. ඒක එලි දැක්වන් හිතාගෙන ඉන්නවා. ඊට අමතරව තව ඔය අද්භූත ජනක ශාන්ත්‍රයේ කතාවක් විදිහට ඔය මලැඳුමින් සරසුණු ස්ත්‍රිය කියලා කතාවක් තියෙනවා සහ දික්කන්ද වලව් කියලා රහස් පරීක්ෂක කතාවක්. මේ තුන තමයි ලබන අවුරුද්දට සැලසුම් කරගෙන ඉන්නේ. හොඳයි. ඔබ මේ වෙලාවේ අපි දිහා බලාගෙන ඉන්න ඇති දෙමව්පියන් දරුවන් පොත් කියවන්නේ නැහැ, ලියන්නේ නැහැ, භාෂණය සහ ප්‍රකාශනය තුල දරුවන් ව්‍යක්ත නැහැයි කියලා බොහෝ දෙනා චෝදනා කරනවා. එහෙම දෙමව්පියන්ට ඔබ මොනවද කියන්නේ? විශේෂයෙන්ම කොහොමද දරුවන් කියවීම කියන මේ හොඳ පුරුද්දට අබ්බැහි කරවන්නේ? ඔව්, ඇත්තටම දැන් කියවීම කියන එකට අබ්බැහි කරවන නම් දැන් මුලින්ම අර අපි මම දැන් භෞතික විද්‍යාව විෂයෙන් හදාරපු කෙනෙක් විදියට අපි තමු දැන් සංකීර්ණ ගානකට යන්න නම් ඉස්සෙල්ලම සරල ගානක් අපි හදලා ඉන්න ඕනේ. එතකොට තමයි අපිට සංකීර්ණ ගානකට යන්න පුළුවන්. ඒ එතකොට තමයි මේ සරලත්වයෙන් තමයි සංකීර්ණත්වයට යන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් එහෙම කියවීමට අබ්බැහි කරවන්න පුළුවන් කෘති තමයි මේ වගේ කෘතීන්. ඒ කියන්නේ කුතුහලය දනවන කෘතීන්. එතකොට පිටුවෙන් පිටුවට කුතුහලයේ දිගේ දිගාරනකොට එයාලා එතකොට ඉබේටම කියවීමට අබ්බැහි වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබ මේ කෘති නිර්මාණය කරන්නේ දරුවන් එහෙමත් නැත්නම් අපේ තරුණ පරපුර ඉලක්ක කරගෙනද? ඔව්, පැහැදිලිව. මොකද මම දැන් ත්‍රාසජනක නම කතා නිර්මාණය කරාට ඒ කියන්නේ මම ශාන්රයක් විදිහට මම ඉදිරියට ගෙනිච්චාද මගේ කොඩි කන්දලා මම ගොඩක් පරිශීලනය කරේ රුසියන් පරිවර්තන සාහිත්‍ය. එතකොට ඒ වගේ තිබිච්ච ඉතාම රසවත්. ඒ කියන්නේ වෙනමම රසයක්. හැබැයි ඒ රසය උරා ගන්න නම් අපිට මේ සාහිත්‍ය ඒක එහෙම දැනුමක් අපි තුල ඒ කියන්නේ සාහිත්‍යයට ඒකට නැඹුරුවක් තිබිය යුතුයි. උදායිරේ සහෘදයා විශේෂාංගයත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරමින් ඉන්නේ ජයශංක කරුණාරත්න මහත්මයාත් එක්ක. ඔහු ලංකාවේ බොහොම ජනප්‍රිය ඔබ දන්න රචකයෙක්. අද ඇවිල්ලා ඉන්නේ අපිත් එක්ක එකතු වෙන්න. විශේෂ පොතකුත් අරගෙන මේ තියෙන්නේ
ඒ පොත පිටුවහල්ලාගේ නීතිය. මෙවැනි පරිවර්තනවලට ඉල්ලු මක් තියෙනවද? පරිවර්තන කෘතියන් තමයි ඇත්තරම අද ලංකාව කියන්නේ මේ දැනට ලංකාවකින් ගොඩක් ඉල්ලුමක් විදිහට ස්වතන්ත්‍ර නිර්මාණ කරන ටිකක් අඩු මට්ටමක තියෙනවා. මම ඇත්තටම වැඩිපුර යෙදෙන ස්වතන්ත්‍ර නිර්මාණ කරන්නේ පරිවර්තන විදිහට ওই කෘතියන් තෝරගන්න හේතුව තමයි මේක දැන් ඔය මේ ශානරේ ලංකාවේ දැනට නැහැ. ඒ කියන්නේ අපි දුම් උදාහරණයක් විදිහට දැනට ලංකාවේ පරිවර්තන විදිහට එකතු වෙනවා විවිධාකාර කෘතියන් එකතු වෙනවා. ඒ කියන්නේ ඔය රහස් පරීක්ෂක කතා අගත ක්‍රිස්ටිගේ ඊළඟට ෂර්ලොක් හෝම්ස්ගේ කතා එහෙම එකතුල දෙන රහස් පරීක්ෂක පැත්තෙන් ඊළඟට වෙන මොනවාද වික්‍රමාන්විත කතා වෙනම එකතු වෙලා තියෙනවා. වීර කතා ඊළඟට ඔය වන කතා ඒ වගේ දේවල් එකතු වෙලා තියෙනවා. ඉතින් අර ඒවා අතරේ ගොපළු නව කතාව කියන දේ ලංකාවේ අර හිම ඒ කියන්නේ බටහිර හිම සාහිත්‍ය ගොඩනගලා තිබුණට මේ ලංකාවේ සාහිත්‍යයේ පරිවර්තන දේ එකතු වෙලා තියෙන ප්‍රමාණය හරිම අඩුයි. ඒ කියන්නේ ලංකාවට ප්‍රසිද්ධම ඒකට තියෙනවා. ඉතින් ඔය ජැක් ෂෙෆ් මහත්මයාගේ ෂේන් කියන පරිවර්තනය, සිරිල් සී පෙරේරා මහත්මයා පරිවර්තනය කරපු ෂේන්, ඒක ගොබල නව කතා ශානරේ සම්භාව්‍ය ජනරේට අයිති වෙන එකක්. ඉතින් අර ඒ වගේ කෘතියක් ඊළඟට ඊටම්තරව 60 70 දශකයේ අර ඩීමන් ආනන්ද මහත්මයා අතින් නිර්මාණය වෙච්ච තවඩොලර කීපයක් සඳහා හොඳ නරක කැත මිනිස්සු, ඒ වගේ අර ඉන්දියෝ මරු දකි, ඒ වගේ ගොබල නව කතා ඇරුණම මේ ලංකාවේ සාහිත්‍යයේ ගොබළු නව කතා කියන එක වෙනම සාහිත්‍යංගයක් විදිහට කියලා තිබුණේ නැහැ. ඉතින් අර ඒක නිසා තමයි මම හිතුවේ මේ කෘතිය තෝරගන්න පරිවර්තනය කරන්න පරිවර්තන කෘතියක් විදිහට. ඔබේ කෘතිවලට අමතරව ඔබ ප්‍රියකරනම රචකයා කවුද? එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ ඔහු රචනා කරන ඔබ ප්‍රියකරන කෘතිය මොකක්ද? මට එක්කෙනෙක් කියලා හැමතින් හඳුන්වන්න අමාරුයි. රචකයෝ කීප දෙනෙක් ඉනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම පරිවර්තකයෝ තමයි ගොඩක් ඉන්නේ. එතනින් මූලික වශයෙන්ම ඉන්නවා මේ රුසියානු සාහිත්‍යය. මොකද මම මුලින්ම කියවීමට ඇබ්බැහි වෙන්නේ රුසියානු සාහිත්‍යය හරහා. ඉතින් එතකොට එතනදී මම ගොඩාක්ම ඒ කියන්නේ මම කැමතිම ලේඛකයා තමයි දදිගම වී රොද්‍රිගෝ මහත්මයා. ඊට අමතරව ලංකාව ඊළඟට සාහිත්‍ය පැත්තට එනකොට කේ.ජී. කරුණාතිලක මහත්මයා, ඒ.පී. ගුණරත්න මහත්මයා, කේ ජයතිලක, මාටින් ක්‍රොසින් ඒ වගේ ලේඛක ලේකම්ට මම ගොඩක් ගරු කරනවා සහ කැමතියි. බොහෝ රචකයන් කියන මේ කාලවක වානුවතුර හොඳ ග්‍රන්ථ නිර්මාණ ඉදිරිපත් වෙන්නේ නැහැ, නිර්මාණකරුවන් බිහි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අංකුර නිර්මාණ ශිල්පීන්ගේ භාෂා ශෛලියේ භාෂණයේ ප්‍රකාශනයේ යම් යම් අබල දුබලකම් තියෙනවා කියලා මේ චෝදනාවත් එක්ක ඔබ එකඟද? ඔව් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මම අර කියတာ අර මුහුණු පොත හරහා ඔය විවිධ කණ්ඩායම් වල අර විවිධ පොතක් පිළිදක් නම් මේක විවේචනනනේ. එතනදී සමහර මම දැකලා තියෙන සමහර කෘතීන් වලදී ඒ කියන්නේ සමහර විට ලේඛකයා සතුව දැනුම නැති ගමකටත් වඩා ඒගොල්ලෝ ඒ කියන්නේ අර පොතක් අර එළිදැක්වීමේදී ඒ කියන්නේ බොහොම විතර ඉක්මනට කරන්න අරණිය රාප්ප බාන විදියට කරන්න ගියාම එහෙම නිකන් ඒතර සමහර සාහිත්‍ය භාවිතාවේදී විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒතර එහෙම දේවල් තියෙනවා. ඉතින් අර සමහර විට මොකද අර ඉංග්‍රීසි සාහිත්‍යයේ සමහර ලාවට අර සමහර වචන තියෙනවා. දැන් අපේ ලංකාවේ නැත්තන භාෂාව ඇත්තටම හරි ෂෝක් එක. කියන්නේ හරි රසවත්. ඒකේ විවිධ උදාහරණ අපිට ඒකේ නවන්න පුළුවන් තැන් ගොඩක් වෙඩි. සමහර ඉංග්‍රීසි භාෂාව ගත්තාම ඒකේ අර විවිධ වචන ඒගොල්ලෝ යොදාගෙන තියෙන විවිධ තේරුම් සඳහා. ඉතින් අර ලේඛකයෙක් විදිහට ඇත්තටම පරිවර්තන කෘතියක් කරනවා නම් ඇත්තටම ඊතනදී අපි අර හරිම වචනේ මේ වචනයට අදාළ හරිම තේරුම හොයාගෙන අඩුම ගානේ මේ අර ශබ්දකෝෂ කීපයක් හරි පරිශීලනය කළා ඒක හරියටම හොයාගන්න ඕනේ. ඒක තමයි කෙරෙන්න ඕන. අර එහෙම නොකරනකොට ඉතින් අර පොඩ්ඩක් භාෂණයේ අවුලක් කියන එක ඔතන සමහරට එළියට එන්න පුළුවන්. පොත් ලියන එක ඔබේ විනෝදාංශයක්ද නැත්නම් ඔබේ පුරුද්දක් බවට පත් වෙලාද මේ වෙද්දී? මුලින් විනෝදාංශයක් විදිහට පටන් ගත්තා. දැන් නමුත් දැන් පුරුද්දක් විදිහටම යනවා. සහ අනිත් එක මේ දැන් ඒ කියන්නේ අනිවාර්යම කෘතිය කියලා දැක්වි යුතුයි කියන දරක ඉන්නවා. මොකද පාඩකේ වහනවා මේ ඊළඟට එන්නේ මොකද්ද කියලා. ඒක නිසා ඉතින් දැන් මේකේ දිගටම නියලී ඉන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම ඔබ දැන් විනෝදාංශයේ පුරුද්දක් බවට පත් වෙලා නම් දැන් වෙනත් විනෝදාංශات ඇතිනේ. රචකයෙක් විදිහට ඔබේ විනෝදාංශය කරගන්නේ මොනවද? ඉතින් ඇත්තටම ගතොත් එහෙම මගේ විනෝදාංශය කියන්නේ දැන් මේ දැනට මම මේ ඊට අමතරව මම කරගෙන යනවා මේ කියන්නේ රූපවාහිනී වැඩසටහන් පිටපත් රචනය කරගෙන යනවා. දැනට ජාතික රූපවාහිනී හරහා මම සම්බන්ධලා ඉන්නවා හඬකැවීම අංශයට. ඒකේ දැන් පහුගිය කාලෙත් විකාශන වුණා මම කරපු වැඩසටහන් කීපයකම. ඉතින් ඒවට අමතරව ඉතින් පොත් කියවීම තමයි ඉතින් විනෝදාංශය.
ඔබ කිව්වා ඔබේ පාඨකයින්ගෙන් ඔබේ පොත් සඳහා ඉල්ලුමක් තියෙනවා කියලා. මේ ඔබේ පොත් කියවන පිරිස මේ පාඨකයින් ඔබට මොනවද කියන්නේ? උන්ගේ අදහස් මොනවද ඔබේ පොත් සම්බන්ධව? ඇත්තරම 2008 වර්ෂයේදී මම දැන් ඔය අද්භූත නවකතා ශානරයේ ඔය කෘතිය කෙලිදක්වල එන කාලේ ඇත්තරම මේ ශානරයේ කියන්නේ යෙදෙන ලේඛකයෝ ටිකක් අඩු වෙලා තිබුණා. හැබැයි නමුත් මේ කෘතිය ලියලා පස්සේ ඊ හරහා බොහෝ පාඨක පිරිස ගොඩ නැගුණා. ඒගොල්ලෝ සහ මේ පිළිබඳ ඉල්ලුමක් ඒගොල්ලොන්ගේ අතරින් එන්න පටන් ගත්තා. ඉතින් ඒ හරහා තව ලේඛක පිරිසකුත් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඒවා කියවලා දැන් ලියන පිරිසකුත් වෙනම හැදිලා ඉන්නවා. ඉතින් ඇත්තටම සන්තෝසයි. ඉතින් එහෙම අලුතින් බිහි වෙන පිරිස ඔබට අභියෝගයක් නෙවෙයිද? නෑ, කවදාවත් නෑ. මම හරිම කැමතියි. මොකද ඒ ශානරයේ ඔස්සේ යන ලේඛකයෝ සිටිය යුතුයි. මොකද පිටරට ගත්තොත් එහෙම අපිට හඳුනා ගන්න රහස් වර්ෂ කතා ගත්තොත් එහෙම ආතා කොනන් ඩොයිල් ඉන්නවා, විල්කි කොලින්ස්ලා ඉන්නවා, ඇගත ක්‍රිස්ටි ඉන්නවා. ඒ වගේ පිරිසක් ඉන්නවා. දීගසම් මේකෙත් ඒ වගේ පිරිසක් සිටිය යුතුයි. ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද? අපි කතා කරමු ඔබේ බලාපොරොත්තු ගැන. දැනට නම් ඉතින් තවකමත් සාහිත්‍ය නිර්මාණ තුළින් ඉදිරියට එන්න තමයි බලාපොරොත්තු දෙන්නේ. ඊට අමතරව කෙටි චිත්‍රපටයක් නිපදවන්න මේ වෙනකොට කටයුතු සැලසුම් කරගෙන ඉන්නවා. ඒකත් මේ අවුරුද්ද අන්තිමට වගේ පොට් කරන්න හිතාගෙන ඉන්නවා. දැන් ඒ සඳහා පිටපත් රචනයේ යෙදෙනවද? පිටපත සකස් කරලා ඉවරයි. දැනට තියෙන්නේ මේ අපි තව පොඩි පොඩි අපි මේ කණ්ඩායමත් එක්ක පොඩ්ඩක් කතා කරගන්න දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් පස්සේ මම හිතන්නේ අපිට මේ අවුරුද්ද අන්තිමට වගේ මේ වැඩේ කරන්න පුළුවන් වෙයි. නිර්මාණ ගැන විතරනේ අපි කතා කරේ. රචකයෙකුට නිර්මාණ වලින් එහාට ගිහිල්ලා පුද්ගලික ජීවිතයක් තියෙනනේ. මම කැමතියි ඔබේ පුද්ගලික ජීවිතය ගැන කතා කරන්න. අපි මේ දේවල් වලට සහාය දක්වන ඔබේ පවුල ගැන මතක් කරමු. ඇත්තටම කියවීමට මුලින්ම මම යමුනේ මගේ අම්මා හරහා. ඉතින් අම්මා තමයි මට කියවන මුලින්ම පුරුදු කරේ. ඊට අමතරව තාත්තා ඉතින් මට ගොඩක් පොත් ගෙනත් දුන්නා. ඉතින් එහෙමයි ඊටවන්ට සහෝදර සහෝදරයන් දෙදෙනාත් මට ඒ සඳහා උදව් කරා. ඊට අමතරව වර්තමානයේදී ඇත්තටම මගේ ළඟ يعني යෝධ ශක්තියක් විදිහට ඉන්නවා මේ හැම දෙයකදී මගේ බිරිඳ ඉෂාරා. ඉතින් ආතයද හැම තිස්සෙම මට මේ හැම දෙයකටම පිටිපස්සෙන්දගෙන මේ උදව් කරන්නේ. හැම තිස්සෙම මම උනන්දු කරවනවා. ඒ කියන්නේ මම ටිකක් පල්ලෙහාට එනවනම් ඒ කියන්නේ කම්මැලි වෙනවනම් ටක් ගාලා එයා මාව උනන්දු කරවලා ආයතනට තියනවා. ඉතින් ඒ අතින් එයා මට ලොකු ශක්තියක් වෙනවා සහ මගේ පුතා සවෙත්. ඒගොල්ල තමයි ඉතින් මට මේ නිර්මාණ කරන සඳහා ලොකුම ශක්තියක් වෙලා තියෙන්නේ. උදායිරේ සහෘදයා විශේෂාංගෙන් අද අපි කතා කරේ ග්‍රන්ථ රචකයෙක් එක්ක. විශේෂයෙන්ම අද්භූත කතා, රහස් පරීක්ෂක කතා රසක් ඔබට තිරණය කරපු ඔහු ජයශංක කරුණාරත්න මහත්මිය. ඔහුගේ අලුත්ම පොත පිටුවහල්ලාගේ නීතිය පොත ගැන තමයි අද අපි කතා කරේ. මේ පොත දැන් මිලදී ගන්න පුළුවන්ද අපි දිහා බලාගෙන ඉන්න මේ ආදරණීය පිරිසට? ඔව්, සැප්තැම්බර් සාහිත්‍ය උත්සවයේ සමගාමීවක නිකුත් වුණා. දැනට වෙළඳපොලේ තියෙනවා. ලංකාවේ ඕනම තැනක? මම හිතන්නේ ලංකාවේ, ඒ කියන්නේ දැනට මොකද ප්‍රකාශක මහත්මයා ඒක මම හිතන්නේ ලංකාව පුරාම බෙදා හරිනවා. දැනට ලංකාවේ ඕන තැනක මම හිතන්නේ මිලදී ගන්න පුළුවන්. ඔබට මොනවද ඔබේ පාඨකින්ට කියන්න තියෙන්නේ? පාඨකින්ට කියන්න තියෙන තින් මම දැන් ඕගොල්ලෝ වෙනුවෙන් මේ වසර නිර්මාණය කරපු අලුත්ම කෘතිය ඔගොල්ලෝ හැමෝට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කියවලා මට අදහස් දක්වන්න. මොකද ඉදිරි නිර්මාණකරණයට ඔගොල්ලෝගේ අදහස් තමයි මට ශක්තියක් වෙන්නේ. හොඳයි. එහෙමනම් ඉතින් උදායිරේ සහෘදයා විශේෂාංගෙන් අපිට සමුගෙන යන්න කාල වේලා ඇවිල්ලා තියෙනවා. දිගටම ඉදිරියටත් ග්‍රන්ථකරණයේ දෙන්න ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා අපි. බොහොම ස්තුතියි. ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සුබ දවසක් ඔබට. සුබ දවසක්. බොහොම ස්තුතියි. උදායිරේ සහෘදයා විශේෂාංගෙන් සමුගෙන යන්න කාල වේලාව ඇවිල්ලා තිබ්බට තවත් ඔබ වෙනුවෙන් බොහෝ දේවල් උදායිර තුර තියෙනවා. ඉතින් ඒ දේවල් වල වටිනාකම් ඔබේ ජීවිතයට එකතු කරගන්න ඔබ රැඳෙන්න උදායිරත් එක්ක.